අම්මා කෙනෙක් වෙන්න ඉන්න ඔයාට මෙන්න අපූර්ව පාඩමක්. ඕනෑම කාන්තාවකට වගේම විශේෂයෙන්ම අම්මා කෙනෙක් වෙන්න ඉන්න හරි අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්න හරි කාන්තාවකට මේ වීඩියෝ එක අනාගතයට ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා අවසන් වෙනකල්ම බලන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ දේවල් තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ අම්මා කෙනෙක් වෙන්න ඉන්න ඔයාට වටිනා කියන බොහෝ දේ ගැනයි. හැම ගැහැණියකගේම හීනයක් වෙන්නේ කවදා හරි අම්මා කෙනෙක් වෙන්නයි. ඒ වුණාට මේ විදිහට අම්මා කෙනෙක් වෙන්න හැමෝටම පුළුවන් කමක් නැහැ. ගොඩක් වෙලාවට ඕනම කෙනෙක් පළවෙනි දරුවා හම්බ වෙන්න යද්දී අනවශ්‍ය විදිහට බයක් ඇති කර ගන්නවා. මෙන්න මේ දේ ඔයාගේ දරුවා ලැබෙන එකට නරක විදිහට බලපාන පුළුවන්. අම්මා කෙනෙක් විදිහට අම්මා දරුවෙක් ලැබෙන එක ගැන හරියටම දැනගෙන හිටියොත් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. ලෝකය පුරාම අවුරුද්දකට මාතෘ මරණ ලක්ෂ 6ක් විතර වෙනවා. එතනින් ගොඩාක්ම ඒ මරණ සිද්ධ වෙලා තියෙන්නේ අපේ මේ රට වගේ සංවර්ධනය වෙන රටවල් වලිනුයි. මේ හින්දා දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ ලෝකෙ කොහෙ හරි හැම විනාඩි එකකටම එක ගැබිනි අම්මා කෙනෙක් මැරෙනවා. ඒ නිසා හැම ගැබිනි අම්මා කෙනෙක්ටම මේ ගැබ්ගෙන ඉන්න කාලය ගොඩක් වැදගත් වෙනවා. පුංචි දරු පැටියාගේ නිරෝගීකමට අම්මා කෙනෙක් වෙන ඔයාගේ වයස ගොඩක් වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට අම්මගේ වයස අවුරුදු 40ට වඩා වැඩි නම් ඒක දරුවට ටිකක් නරක විදිහට බලපාන පුළුවන්. අඩු බුද්ධියක් තියෙන මන්ද බුද්ධික දරුවන් ලැබෙන්න අම්මගේ වයස ගොඩක් වැදගත් වෙනවා. වයස වැඩි අම්මා කෙනෙක් වගේම අඩු වයසින් අම්මා කෙනෙක් වෙද්දිත් එක එක විදිහේ ප්‍රශ්න ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. හැම ගෑනු කෙනෙක්ගෙම අවුරුදු 20 21ක් යනකම් ප්‍රජනන පද්ධතිය වර්ධනය වෙනවා. එතකොට දරුවෙක් දරන්න තරම් ශක්තිය ගැහණු කෙනෙක්ට ලැබෙන්නේ අවුරුදු 22ක් විතර ගියාට පස්සේ. අන්න ඒ නිසා ඊට කලින් ඔබ ගැබෙනියක් වුණොත් නොමේරු දරුවන් බුද්ධියෙන් අඩු දරුවන් ඉපදෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. ගැබිනි අම්මා කෙනෙක් වෙන ඔයා දැනගන්න ඕනම කරන දෙයක් තියෙනවා. ඒ තමයි ගැබ්ගෙන ඉන්න කාලෙදි පැපොල සරම්ප වගේ ලෙඩක් හරි එහෙමත් නැත්නම් දියවැඩියාව වගේ ලෙඩක් හැදුනොත් ඒක ඔයාගේ දරු පැටියා ඉන්න කලලයට නරක විදිහට බලපාන පුළුවන්. ගොඩක් වෙලාවට ජපන් සරම්ප හැදිච්ච අම්මා කෙනෙක්ට මල දරු උපතක් වෙන්නත් ඉඩ කඩ තියෙනවා. සමහර වෙලාවට ඒ දරුවා ඉපදුනොත් අඳ බිහිරි දරුවෙක් වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා අම්මා කෙනෙක් වෙන ඔයා කසාද බඳින්න කලින්ම ජර්මන් සරම්ප එන්නත අනිවාර්යෙන්ම විදගන්න. ඔයත් ගැබ්බර අම්මා කෙනෙක් නම් මේ කාලයේදී ගොඩක් සතුටින් ඉන්න උත්සාහ කරන්න. එහෙම නැතුව හැම වෙලාවෙම දුකෙන් ඉන්නවා නම් ඒක ඔයාගේ ස්නායු පද්ධතියට බලපාන ඉඩ කඩ තියෙනවා. ඒක තමයි වෛද්‍යවරුන්ගේ අදහස වෙලා තියෙන්නේ. අම්මා කෙනෙක් වෙන ඔයා සතුටින් ඉන්න හැම වෙලාවකම ඔයාගේ බණ්ඩියේ ඉන්න පුංචි දරු පැටියත් සතුටින් ඉන්නවා. ඔයත් අම්මා කෙනෙක් වෙන්න හීන දකින හරි ළඟදීම අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාලගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙයි.